මම නීතිඥ ජානකාධිකාරි ප්‍රධාන ලේකම් අන්තර් සමාගම් සේවක සංගමය. මේ වෙද්දී ඇත්තටම ආණ්ඩුව විසින් රටේ ජනතාව අවුල් කරන තත්ත්වයකට ගිහිල්ලා තියෙනවා. කිසිම දෙයක් ජනතාවට හරියට කියන්නේ නැහැ. වෙන්නේ මොකක්ද කියලා කියන්නේ නැහැ. කරන්නේ මොකක්ද කියලා ආණ්ඩුව කියන්නේ නැහැ. බැංකුව ඇහුවේ ඇයි කියලා කියන්නේ නැහැ. සෙනසුරාදා පාර්ලිමේන්තුව කැඳවන්නේ ඇයි කියලා කියන්නේ නැහැ. මිනිසුන්ට කුතුහලයක් හදලා මිනිසුන්ව අතරමං කරලා මිනිසුන්ට වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි තත්වයකට පත් කරලා සියල්ල අවුල් කරමින් ඉන්නේ. ඊයේ නන්දලාල් මහත්තයා කැබිනට් එකටයි ඒ ඇමතිවරුන්ට ඉදිරිපත් කරා මේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ කොහොමද කියලා ප්‍රසන්ටේෂන් එකක් ඊයේ කරා. ඒ ප්‍රසන්ටේෂන් එක ඇතුළෙත් අපි දන්න විදියට නන්දලාල් මහත්තයා කියලා තියෙන්නේ මේක අපි ප්‍රතිව්‍යුහගතකරණය කරනවා, බැංකු වලට ප්‍රශ්නයක් නැහැ, EPF එකට ප්‍රශ්නයක් නැහැ, කාටවත් ප්‍රශ්නයක් නැහැ කියලා. අපි අහන්නේ ආණ්ඩුවෙන් එහෙම ප්‍රශ්නයක් නැත්තම් ඔයාලා කරන්න හදන්නේ මොකද්ද? ඒක කියන්න. නැති දේ කියන්න ඕනේ නැනේ. වෙන්නේ නැති දේ කියන්න අවශ්‍ය නැහැ. වෙන්නේ නැති දේ කියන්නේ නැතුව ඔයාලා කරුණා කරලා රටට කියන්න රට අවුල් කරන්නේ නැතුව මොකක්ද කරන්න හදන්නේ? EPF එක කොහොමද ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනවා කියලා EPF එක කොහොමද කරන්නේ? රටේ අනිත් බැංකු වලට මොකද්ද කරන්නේ? කොහොමද ඔයාලා මේක කරන්නේ? අපිට අවශ්‍ය රටේ පුරවැසියෝ විදියට ඒක දැනගන්න මිසක් වෙන්නේ නැහැ, මේක වෙන්නේ නැහැ, ඕක වෙන්නේ නැහැ, ඕකත් වෙන්නේ නැහැ කියලා එක එක ඒවට එක එක ජාතිය එහෙම උත්තර නෙමෙයි. අපිට ඕනේ ආණ්ඩුව කරන්නේ මොකක්ද කියලා කියන එක. ඒකින්ද අද දවසේදී පැහැදිලි ආණ්ඩුව තමන් කරන්නේ මොකක්ද කියලා රටේ මිනිසුන්ට කියන්නේ නැහැ. හැම එකේම එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තමයි ඉතාම අසාධාරණ විදියට මේ රටේ ජනතාවගේ සුභසාධන අයිතිවාසිකම් කප්පාදු කරගන්න කරන්න උත්සාහ කරනවා. ඒක යෝජනා කරලා තියෙනවා, සම්මත කරලා තියෙනවා. 2022 අංක 24 කියන පනත මේ පාර්ලිමේන්තුව තමයි සම්මත කරේ. ඒක තමයි වෙල්ෆෙයා සම්බන්ධයෙන් අලුතෙන් සම්මත කරපු පනත. ඒ පනත යටතේ ගහපු ගැසට් එකේ තමයි ලක්ෂ 20ක් දක්වා සමෘද්ධි සහ මේ දීමනා ප්‍රතිලාභීන් අඩු කරේ. ඒකට අතීස්සුවේ ඔය කෑ ගහන ප්‍රසන්න රණවීරලා, ඔය ජොන්ස්ටන්ලා, ඔය සේමසිංහ, ඔය සේමසිංහ තමයි ඒකේ රාජ්‍ය ඇමති. එයාලා තමයි ගැසට් ගහලා ලක්ෂ 30 ගාණක් 35ක් විතර ප්‍රතිලාභ හිමියෝ හිටපු එක ලක්ෂ 20ට අඩු කරලා මෙන්න මේක තමයි ෆයිනල් කියලා කිව්වේ රටට. එහෙම කිව්වා මේ රටේ. ඒක මේ රටේ මිනිස්සු දැක්කා, ලක්ෂ 20ට අඩු කරා කියලා දැක්කා. ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ට දැන් ජොන්ස්ටන් ඔය එක එක හරක් වගේ කතා කර කර යනවා පාර දිගේ. මේ පනතේ 2022 අංක 24 දරන පනතේ තමයි රාජ්‍ය නිලධාරීන් වැරදි තොරතුරක් එහෙම මේකට ඇතුළත් කරලා තිබ්බොත් හිරේ දානවා කියලා වගන්ති ඇතුළත් කරේ. ඒ පනතේ තියෙනවා වගන්ති. ඒක හින්දා තමයි රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් මේකට අදාළ නිලධාරීන් ඔවුන් තර්ක දෙක තුනක් ගෙනාවා. එකක් සමෘද්ධි මේ රටේ අහිංසක මිනිසුන්ට මේ වෙලාවේ තවත් සහනාධාර දෙන්න ඕන වෙලාවක මේක කප්පාදු කරනවට අපි විරුද්ධයි, මේ හදන්නේ කප්පාදුවක්, ඒකට අපි එකඟ නැහැ, ඒකට අපි දායක වෙන්නේ නැහැ කියලා රාජ්‍ය නිලධාරීන් කිව්වා. ඒ වගේම අපිට යම්කිසි වැරද්දක් වුණොත් එහෙම හිරේ යන්න අපිට බෑ කියලා මේ පනත වැරදි පනත සංශෝධනය කරලා ආවොත් අපි ඕක කරන්නම් කියලා කිව්වා. ඔය කාරණා දෙක තුනම කිව්වා. එතකොට මේ විදිහට රාජ්‍ය නිලධාරීන් ඒකෙන් ඉවත් වුණාට පස්සේ තමන්ගේ හෙංචයියෝ ගෝලයෝ කවුරු හරි දාලා තමන්ගේ උමනාව මේ රටේ මිනිසුන්ගේ ඒ සහනාධාර IMF කොන්දේසි යටතේ මේකේ ප්‍රතිලාභ අඩු කරලා පෙන්නඳ ණය ගන්න ඒ කරපු ක්‍රියාවලිය, ඒක කරේ ආණ්ඩුව. අද හන්දි හන්දි ගානේ කාටවත් බැන බැන ගිහිල්ලා වැඩක් නැහැ. අත උස්සපු මිනිස්සු තමයි දැන් බොරුවට ඇවිල්ලා ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු එලන. ඒක නිසා මේක වැරදි. අපි අවසාන වශයෙන් කියන්නේ ආණ්ඩුව කරන්නේ මොකක්ද කියලා රටට කියන්න. ඒක ජනතාවට දැනගන්න ඕනේ. ඒ වගේම තමන් කරපු වැරදි, තමන්ගේ වැරදි අනු ඔය කොහෙවත් ඉන්න රාජ්‍ය නිලධාරීන් පිට පටෝ පටෝ, අරයා තමයි මේක කරේ, මෙයා තමයි මේක කරේ කියලා මේවා එක එක්කෙනා මත පටවන්නේ නැතුව ලැජ්ජ නැති කතා නොකියා තමන්ට බැරි නම් මේ රටේ ඡන්ද හරියට තියලා ජනතාවට මතයක් ප්‍රකාශ කරන්න අවස්ථාව දීලා කරුණාකරලා අකුලගෙන යන්න.
මේ කියන කාරණේ තමයි අපි රටේ ජනතාව වෙනුවෙන් අද දවසේ ප්‍රකාශ කර සිටින්නේ.